ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා හැම දිනම Vivex කියලා YouTube channel එකට. ඉතින් ළඟ ළඟම අවුරුදු දිනවා මම හිතුවා ඔයගොල්ලන්ට මෙන්න මේ පේන විදිහේ වීඩියෝ එකක් ඔයාලට හදාගන්න කොහොමද කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙයි කියලා. මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් කොහොමද හදාගන්නේ කියලා මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ඔයාලට හදලා ඔයාගේ YouTube channel එකේ ඔයාගේ subscribers ලට සුබපතන්න යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඔයාගේ FB account එකේ FB page එකේ මේක post එකක් විදිහට share කරන්න හදන්න ගන්න පුළුවන්. ඒ වගේම Instagram account එකෙත් මේක ඔයාලට share කරන්න පුළුවන්. ඉතින් ඒක හින්දා අපි බලමු කොහොමද මේක හරියටම හදාගන්නේ කියලා. ඉතින් ඔයා මේ channel තාමත් අලුත් කෙනෙක් නම් දැම්ම ගිහින් පල්ලෙහාටින් හවුදපාර subscribe button එක click කරලා bell icon එක click කරලා notification all කේ දාගන්න. එතකොට මම අලුතින් දාන වීඩියෝස් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. කොහොමද වීඩියෝ එක edit කරගන්නේ කියලා බලාගන්න මම ලොහිත් දිසානායක. ඉතින් ආයම සාදරයෙන් පිළිගන්නවා Vivex LK YouTube channel එකට. ඉතින් මම කලින් පෙන්නුවා වගේ මමද කරන්න යන්නේ අලුත් අවුරුද්දට සුබපතන වීඩියෝ එකක් හදන එක. ඉතින් මම මේ වීඩියෝ එක හදන්නේ Filmora software එකෙන්. ඉතින් ඒකට අවශ්‍ය හැම වීඩියෝ එකක්ම image එකක්ම මම ඔයගොල්ලන්ට download කරගන්න link එක දාලා තියෙනවා පල්ලෙහැ. download කරගෙන ඔයගොල්ලෝ edit කරලා බලන්න වීඩියෝ එක. ඉතින් අපි සුපුරුදු පරිදි අපේ Filmora software එක open කරගමු. මම කලින්ම import කරගෙන තිබ්බා මට අවශ්‍ය footages ටික. ඉතින් මේ ටික image videos මේ ලෝගෝ එක මම crop කරගත්තා. ඉතින් අපිට මුලින්ම කරන්න තියෙන්නේ background එක දාගන්න එක නෙමෙයි. අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ sun කියන image එක මෙතෙන්ට දාගන්න. මොකද අපි ඒක තමයි animate කරන්න ඕනේ. ඊට කලින් මම කරනවා sample colors වලට ගිහිල්ලා green color දාගන්න අපේ ටයිම් ලයින් එකට. මම ඒක ඩියුරේෂන් එක දෙනවා විනාඩියකට. මොකද මගේ වීඩියෝ මම හදන්නේ විනාඩියකට. ඊළඟට අපේ යමු සන් කියන එක ගන්න. ඉමේජ් එක අරගෙන මම ඒකත් අර වෙලාවටම දික් කර ගන්නවා. ඊළඟට ඉන්න අපිට මේක animate කරන්න. animate කරන කලින් අපි මේකේ scale එක අදාගමු resize කරගමු. මේක අපි අපිට ඒ අදාළ clip එක double click කරාම අපිට එනවා transform කරගන්න ඕන tab එක. ඉතින් අපි transform tab එකට ගිය පස්සේ මෙන්න තියෙන scale කියලා එකකින් අපි scale එක අදාගමු. මිත්‍ර මේ ගන්න ඇති වෙයි කියලා මට මේ මං ගන්න දීලා ඊළඟට මගේ ලෝගෝ එක මම ඇඩ් කරගන්නවා. ඊපස්සේ ලෝගෝ එකත් අපි රිසයිස් කරගමු. අපිට පුළුවන් අපේ arrow keys වලින් මේකේ position එක වෙනස් කරගන්න. මම ඉතින් position එකත් හදාගත්තා. දැන් ඊළඟට තියෙන්නේ අපේ ඊරේ රැස් වලල් animate කරගන්න එක. ඒකට අපි කරන්න ඕනේ clip එක select කරලා right click කරලා add animation කියන එක දෙන්න. ඊපස්සේ අපිට මෙතන keys දාන්න තියෙන්නේ. මම key frame දාන්න හැටි video එකක් වෙනම ගේන්න ඕගොල්ලන්ට. ඉතින් මම මුලින්ම ප්ලේ හෙඩ් එමුලටම ගෙනහැල්ලා මෙතන කී එකක් ඇඩ් කරගන්නවා. ඊපස්සේ අන්තිමට ප්ලේ හෙඩ් එක ගෙනහිල්ලා ඉතින් තමයි මම කී එකක් දාගන්නවා. අන්තිම කී එක මම මෙතන රොටේට් කියන එක දෙනවා 1000 කියලා. ඔයගොල්ලන්ට කැමති වැලියු එකක් දෙන්න පුළුවන්. මම 1000 දෙන්නේ. මොකද එතන වැලියු එකෙන් තමයි අපේ රොටේෂන් ස්පීඩ් එක තීරණය වෙන්නේ. ඔයා 1000ට වැඩි ගන්න දුන්නොත් රොටේට් වෙන වේගය වැඩි වෙනවා. අඩු ගන්න දුන්නොත් අඩු රොටේට් වෙන වේගය අඩු වෙනවා. ඉතින් මම දැන් ප්ලේ කරලා පෙන්නන ඕගොල්ලන්ට. ඉතින් ඕගොල්ලෝ පේන animate වෙන විදිහ.
මම මේකට කොළපාට පසු බිමත් දාන්න හේතුනේ අප එතකොට සම්පූර් මේ වීඩියකට තව ඇනිමේට එකක් දාන්න තියෙනවා. ඇනිමේෂන් එක දාන්න ලේසි වෙන්නේ මේක ග්‍රීන් ස්ක්‍රීන් කරලා අපි එක කී කරාට පස්සේ. ඉතින් මේක අපි දැන් එක්ස්පෝර්ට් කරගමු. කැමති විදිහට මේක නම දීලා එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් දැන් මගේ වීඩියෝ එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. මම මේ ක්ලිප් තුනම සිලෙක්ට් කරලා ඩිලීට් කරනවා. දැන් මේ වීඩියෝ එක මම මෙතනට ඉම්පෝර්ට් කරගන්නවා. ඊළඟ තියෙන අපි මේ බුලට් කියන ඉමේජ් එක ඇනිමේට් කරගන්න. ඒක මම සාම්පල් කලර්ස් කියන එකට ගිහිල්ලා බ්ලූ කලර් එක දෙන්නේ. ඒකට හේතුව මම ඔයගොල්ලන්ට කියන්නම්. ඊපස් අපේ බුලට් කියන ඉමේජ් මෙතෙන්ට ඩ්‍රැග් කරගෙන ඒකත් ඩියුරේෂන් වැඩි කරගන්නවා. මම මෙතනට නිල් පාට දෙන්න ප්‍රධානම හේතුව තමයි මෙතන ග්‍රීන් ස්ක්‍රීන් අපිට දාන්න බෑ දැම්මොත් මේ බුලට් කොලේ පාට නැති වෙනවා. ඒක නිසා මම මේ නිල් පාට ස්ක්‍රීන් එකක් දැම්මේ. ඉතින් දැන් අපේ බුලට් කියන එකත් ඇනිමේට් කරගමු. ඒකටත් මම කලින් වගේම මුලට ප්ලේ හෙඩ් එක ගෙනල්ලා රයිට් ක්ලික් කරලා ඇඩ් ඇනිමේෂන් දෙනවා. දීලා කී එකක් දෙනවා. අයි ප්ලේ හෙඩ් එක අන්තිම ගෙනිල්ලා එතනටත් කී එකක් දීලා මෙතන රොටේට් ස්පීඩ් එක දෙන්නේ මම 500 කියලා. මොකද ඊට වැඩිය පොඩා ස්පීඩ් එක අඩුවේ මට යන්න ඕනේ මෙතන. දැන් මම ප්ලේ කරලා පෙන්නන්න ඔයගොල්ලන්ට. ඉතින් මේ විදිහට මේක ඇනිමේට් වෙන්නේ. ඉතින් මේකත් මම එක්ස්පෝර්ට් කරගන්නවා. ඔබල කැමති නම් දීලා FPS වගේ දීලා එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. ඉතින් මම මේ ක්ලිප් දෙක ඩිලීට් කරලා දා ගන්නවා. ඊපස්සේ මම මෙතෙන් ඇනිමේට් කර ගන්නවා මේ ඇනිමේෂන් එක. හරි. ඊළඟට තියෙන අපේ බෑග්ග්‍රවුන්ඩ් එක අපේ ටයිම්ලයින් එක දා ගන්න. මම මේ විදිහේ දා ගන්නවා ටයිම්ලයින් එකට. දාලා එකක් මම විනාඩියකට වැඩි කර ගන්නවා. ඊළඟට මම මෙතන ට්‍රැක් තුරම් මට මදි. මම ගිහින්ද මෙතන ට්‍රැක් ඇඩ් කර ගන්නවා. අපි උබල මෙතන අයින්ටම ගෙන හිල්ලා රයිට් ක්ලික් කරලා ඇඩ් වීඩියෝ ට්‍රැක් කියලා දෙන්න. ඔඩියෝ ට්‍රැක් එකක් ඕන නම් ඒ විදිහට දා ගන්න පුළුවන්. මම මට අවශ්‍ය ගන්නට වැඩි කර ගන්නවා එතනින්. හදාගත්තා. දැන් මම මෙතන අපේ සන් ඇනිමේට් එක දාගන්න මෙතන උඩම ට්‍රැක් එකට. ඉතින් ඔයගොල්ලොන්ට පේන ග්‍රීන් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. අපේ බෑග්ග්‍රවුන්ඩ් එක පේන්නේ නැහැ. ඉතින් ඒකෙන් අපි මෙතන කරන්නේ ග්‍රීන් ස්ක්‍රීන් එක රිමූව් කරගන්න එක. ග්‍රීන් ස්ක්‍රීන් රිමූව් කරන හැටි මම කලින් වීඩියෝ එකෙන් දාලා තිබ්බා. ඉතින් මම ඒක උඩ YouTube කාඩ් එකක් දාන්නම් ඔයගොල්ලෝ ගිහලා බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එකක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක ගිහලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද ග්‍රීන් ස්ක්‍රීන් එක රිමූව් කරගන්නේ කියලා. ඉතින් මම මේ ක්ලිප් එකේ සිල්ක රයිට් ක්ලික් කරලා යනවා show properties වලට. ගිහිල්ලා chroma key වලට යනවා. ඊපස්සේ ඔයගොල්ලෝ දැක්ක මෙතන සිලෙක්ට් වෙලා තිබ්බේ කලර් එක ග්‍රීන් හින්දා මේක රිමූව් වුණා අපේ ග්‍රීන් කලර් එක. ඊපස්සේ ඕකේ දෙනවා. ඊපස්සේ අපිට ඕන විදිහට මේකේ පොෂන් එක හදාගන්න තියෙන්නේ. පොඩ්ඩ රීසයිස් කරගන්නවා. මට හිතන මේක නැති වෙයි කියලා. දැන් අපි ඇනිමේට් කරලා බලමු. මේ වල පේන ඇනිමේට් වෙනවා. ඊට පස්සේ අපිට මේකට තව ඇනිමේෂන් එකක් දාගන්න ඕනේ. ඒ තමයි අපේ ප්ලේහෙඩ් මුලදීදී අපේ ඉර නොපිනි තිබිලා තප්පර පහක් විතර ඉස්සරහට යද්දී ඉර ටිකින් එක ලොකු වෙලා ඇවිල්ලා සාමාන්‍ය මේ ගානට විතර එන විදිහට අපි ඇනිමේෂන් එක දා ගන්න ඕනේ. ඉතින් මම ඒකට කරන්නේ අපේ ප්ලේහෙඩ් මුලට ගෙනහිල්ලා රයිට් ක්ලික් කර ඇඩ් ඇනිමේෂන් දෙනවා. දීලා මෙතන කී එකක් දෙනවා. ඊළඟට තප්පර පහක් මම ඉස්සරහට ගෙනිනවා මේ විදිහට. මෙතනට මම කී එකක් දෙනවා. ඊට පස්සේ මම කරන්නේ මගේ පළවෙනි කී එකට යනවා. පළවෙනි කී එකට ගිහිල්ලා මම මෙතන ස්කේල් එක 0 කියලා කර දෙනවා. ඊ
වැසි දැන් අපිට බලා ගන්න පුළුවන් animation එක කොහොමද play වෙන්නේ කියලා මම ඔන්න play කරලා පෙන්නන ඕගොල්ලන්ට ඉතින් වල දැක්ක එක ලස්සනට animate වෙනවා ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා ඔයාලට දෙවෙනි වීඩියෝ එකෙන් ඉතුරු ටික බලා ගන්න පුළුවන් මොකද නැත්තම් මේ වීඩියෝ දික් වෙනවා ඕගොල්ලන්ටත් බලන්න කම්මැලි වෙයි ඒකින්ද මම මේක කොටස් තුනක් වශයෙන් ගේනවා सब्सक्राइब करना दम सब्सक्राइब करना पल हाँ सब्सक्राइब बटन क्लिक कर बेल आइकन क्लिक कर नोटिफिकेशन ऑल के दागन इतने मन दिन इलांग वीडियो कूड़ा इलांग वीडियो हम बेमो इतना शुभ दवा हम दिशा नायक।